विश्वे आशीर्वादे सुबाधा में प्रबलत मबाले आके शक्ति आशीर्वादे मगे दारु हम देना तुमले बेवा के लिए मम प्रार्थना करना मैं वे नकुटे मम दारु आंटे मुदाल शक्ति गुरु काम सह मुदाल शक्ति अभ्यास यान लबा देला तेनवा विविधाकार शक्ति परासयान वाले इन दारु आंटे मैं सेलु मुदाल आकर्षण अभ्यास यान सह मुदल आकर्षण गुरु काम प्रतिफल लबा देवी ये विधियट तमय विविधाकार शक्ति परासवल इन दारु आंटे प्रतिफल लबा गन्नट हेकियाव लबिन विधियट तमय मैं शक्ति गुरु काम सह शक्ति अभ्यास यान मम लबा देला तेनवा मुगद पुते हेम दर्वेक में एकम शक्ति परासे तुन निवे इन्ने विविधाकार शक्ति परासे अंतुनाय दर्वो इन्ने तीन निवेर दिव मा वेनुवेन प्रबलव तमंगी हदवते लेंगतुकम भक्तिमत भावे प्रबल विधियत दरागिन इन्न हेम दर्वेक तम में मामा लबा देन सेलु मुदल आकर्षण अभ्यासयान सह गुरु काम दर्वाट उदावेवे ए वगेव ताम पाल शक्ति परासवल इन्न सह ऋणशक्ति अवहिरता भूमियान सीलु धर्वाट मे मुदल आकर्षण बल तमांगतट आकर्षण करताई मम आशीर्वाद कुल तुम्वटोर धर्वाट लबादेन तेन ऊनम धर्वेट एक भाविता करांट पुलवा मैं समहार धर्वाट अभ्यास करांट मैं निधि मत दिनवा ये मैंने तंग अभ्यास मग हेरेनवा ඒ වගේ ඕන තරම් ගැටලු ඇති. ඍණ ශක්තිය අවහිරතා තේන දරුවන්ට ඒ විදිහ ගැටලුකාරී තත්ත්වයන් බොහොමයක් අත්විඳින්නට සිද්ධ වෙනවා. ගොඩාක් කාලවිට දරුවෝ මා වෙතට කියලා එවන දේ තමයි අභ්‍යාස කරන්න හිතෙන්නේ. නිදි මත ගතිය. එහෙම නැත්නම් මේ අභ්‍යාස අහගෙන ඉන්න හිතෙන්නේ නැහැ. මුදල් ශක්ති ගුරුකම් කරන්න හිතෙන්නේ නැහැ. සමහර දරුවන්ට කරන්න කොච්චර ආස වුණත් ඒ දේවල් වලට වෙලාව හොයාගන්න බැරි වෙනවා. මොනවා හරි අපහසුතා එනවා. මේ සියලුම ඕනෑම ගැටලු අන්තින දරුවන්ට භාවිතා කරන්නට තමයි මම ආශිර්වාද කළ දුන්වන්ට උරුව ලබා දෙලා තියෙන්නේ. ඒක භාවිතා කරනකොට දරුවන්ට ඒක වෙනස දැනේ. ඉතින් මේ දරුවෝ භාවිතට එවද සතුට පණිවිඩ දරුවන්ට මේ පේන්නේ අඳුර නැති වෙලා ගෙවත්තේ නිවසේ අඳුර නැති වෙලා ආලෝකමත් වෙනවා. ඒ වගේම ගෙදර අය සතුටින් උද්‍යෝගයෙන් ඉන්නවා. විශේෂයෙන්ම ආශිර්වාද කළ දුන්වන්ට උරුව දරුවෝ භාවිතා කරනකොට අර ලෙඩ රෝග ඇතිවීම ගොඩාක් අවම වෙනවා. ඒ වගේම හිත හරියම සැනසීම සතුට පිරීලා තියෙනවා කියලා දරුවන්ට දැනගන්න කියලා පුතා දරුවෝ භාවිතද කියලා එවනවා. ඒ වගේම ගෙදරට අවශ්‍ය කරන කෑම බීම හිඟ වෙන්නේ නැහැ. ආශිර්වාද කළ දුන්වන්ට උරුවේ නිවැරදිව තමන්ගේ නිවස සහ ගෙවත්ත බල ගන්නවා නම් කෑම බීම හිඟ වෙන්නේ නැහැ. කොහෙන් හරි කෑම බීම ලැබෙනවා. ගෙදරට අමතර ආදායම් මාර්ග ලැබෙන බව දරුවෝ භාවිතට දැනුම් දීලා තියෙනවා. මේ හැම දෙම වෙන්නේ පුතේ. දිවසේ තියෙන ऋण शक्ति इवत करना निवस प्रबल शक्ति बल गैन आशीर्वाद कुल दो वाटोरो धर्वाट उदाऊन सार इतिन तमंगी गिदर हुदोट पिरिसिदु करना हुदोट जानिल दुरवाल नरला आशीर्वाद कुल दो वाटोरो बल गैन करना दवस थुने थुनत इतकुट धर्वाट तेरे मे विद्यतुम ඒ හැම දරුවෙක්ටම සතුට පරිමිත එවන්නට හැකියාව ලැබෙයි. සමහර දරුවෝ මැජික් දුම් කට්ටලේ කියලා හඳුන්වනවා. මොකද හැම ශාකයකම ඵලදාම ඇතිවීම සිද්ධ වෙනවා. ආශිර්වාද කළ දුම් වටෝරුව හොඳින් අල්ලනකොට ගම්මිරිස් වැල්වල ගම්මිරිස් ඵලදාම ලබා දෙන්නේ නැත්නම් ආශිර්වාද කළ දුම් වටෝරුව අල්ලන බලන්න සති දෙකක් යනකොට ගම්මිරිස් ඵලදාම ලැබෙන්න පටන් ගන්නවා. ඊළඟට පොල් ගස්වලට ඊළඟට දෙහි ගස්වලට පුතා දරුවන්ට ප්‍රතිපල ලැබිලා තිබුණා. ඒ වගේම හොඳම උදාහරණයක් මට කියන්නට මේ වෙලාවේ මතක් වෙනවා. සමහර දීපිපෙන ශාක සමහර ගෙවල් වල හරියන්නේ නැහැ. හැබැයි ආශිර්වාද කළ දුන්වන්ට උරුව හොඳින් දීපිපෙන මල් පැලේ මැරීගෙන යනවා නම් ආශිර්වාද කළ දුන්වන්ට උරුව අල්ලන බලන්න එක පාරටම ඒක ආයේ ප්‍රාණවත් වෙලා ලස්සනට මල් පිපෙන්න පටන් ගනි. මම හැමදාම දරුවන්ට කියනවානේ නිවැරදිව සෞභාග්‍ය ශක්තිය යවසෙනවා නම් ඒ ගෙවත්තක දියේ පිපෙන මල් හදන්න පුළුවන්. දියේ පිපෙන මල් හදන්න අමාරු වෙන්නේ නැහැ. ආශිර්වාද කළ දුන්වට උරුව අල්ලනකොට ඔබලන්ටම තේරෙයි දීපිපෙන මල් බොහොම පහසුවෙන් හදන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි සෞභාග්‍ය ශක්තියේ තන
රැඳෙනවා. ඉතින් අවශ්‍ය ඕනම දරුවෙකුට ඕනම වෙලාවකදී පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ හැම වීඩියෝ එකකම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකේ link එක. page එකට inbox පරිවිඩයක් කියලා ධර්මන්ට එක ලබා ගන්නට හැකියාව තියෙනවා. දැන් මම ජූලි මාසයේ මුල සතියේ වෙන ජූලි 4 වෙනිදා එවීම සිදු කරනවා. එනම් ලබා දෙලා තියෙන ධර්මයන්ට ආශිර්වාද කළ දුන්වට්ටෝ ඊළඟට එවීම සිදු කරන්නේ ජූලි මාසයේ 24 වෙනිදා. ඒ එදිනට එනම් ලබා දෙන්නට අවශ්‍ය දරුවෝ මේ කාල සීමාව ඇතුළතදී ආශිර්වාද කළ දුන්වට්ටෝ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්නට පුළුවන්. ලංකාවේ ඉන්න දරුවන්ට වගේම පිටරට දරුවන්ටත් තමන්ගේ නිවසටම ආශිර්වාද කළ දුන්වට්ටෝ ලබා ගන්නට පුළුවන්. එතකොට දැන් සමහර දරුවන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි අභ්‍යාස කරන්න බෑ, අභ්‍යාස කරන්න හිත දෙන්නේ නෑ. ආශිර්වාද කළ දුන් වටෝරුව සාමාන්‍යයෙන් මාස දෙකක් විතර හොඳින් බල ගැනීම සිදු කරනකොට දරුවන්ට මා සමග කතා කරන්න සෞභාග්‍ය රැඳුරට වැඩමුළුවට සම්බන්ධ වෙන්නට හැකියාව ලැබේ කොයි විදියකින් හරි. ඊළඟට දරුවන්ගේ තියෙන ඍණ ශක්තිය අවිරතා ඉවත් කරගෙන ප්‍රබල ශක්තිය තමන්ගේ ආධ්‍යාත්මයේ නිවැරදිව ඉහළ ශක්ති පරාස වලින් බල ගන්නට ප්‍රබල ශක්තියෙන් බල ගැනීම සිදු කර ගන්නට දරුවන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ඇත්තටම ආශිර්වාද කළ දුන් වටවරු මම නිර්මාණය කළ තියෙන්නේ සියලුම දරුවන්ට නිවැරදි ශක්තියෙන් සුසරතා ලබා ගන්නට පහසුව සලසන්නට සහ නිවෙස් ප්‍රබල ශක්තියෙන් බල ගන්නට. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගෙවත්තට මේක භාවිතා කරන්නට පුළුවන්. දැන් මේ දරුවන්ට තියෙන්නේ කෝටිපති වරම් ලබා ගත්ත වගේ දරුවෝ. මේ දරුවන් අධිවිශාල පළිඟු භාවිතා කරන දරුවන්. ඉතින් මම මේ හැම දේම දරුවන්ට කියා දෙන්නේ මේ මම කියා දෙන ශක්ති විද්‍යාත්මක නියාමයන් වලට අනුකූලව දරුවන්ගේ ජීවිත දරුවෝ හැඩගස්ස ගත්තොත් අනිවාර්යෙන්ම ජීවිතේ පුදුමාකාර පහසු වෙනවා. අපි භෞතිකව කිසිම දෙයක් පිළිබඳව අපි ලොකුවට බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. සෞභාග්‍ය රන්තරටුව මාර්ගෝපදේශණය තුළ අපි ශක්ති විද්‍යාවයි භාවිතා කරන්නේ. ඒ ශක්තිය මේ සබාධමේ ප්‍රබලතම ශක්තිය නිවැරදිව බල ගැනීම සිදු කරගෙන තමයි අපි අපේ ජීවිතයේ ඉදිරියට අරගෙන යන්නේ. ඉතින් ඒ ක්‍රමවේදය තුළ ප්‍රායෝගිකව ප්‍රතිඵල ලබන දරුවන්ගේ සතුට පරිවිත තමයි දරුවන්ට මේ පේන්නේ. අද මම සූදානම් වෙන්නේ දරුවන්ට තවත් ප්‍රබල මුදල් ශක්ති ගුරුකමක් ලබා දෙන්නට. ඉතින් මේ මුදල් ශක්ති ගුරුකම සිදු කරන්නට දරුවන්ට අවශ්‍ය වෙන දේවල් ටික මම දැන් මතක් කරන්නම්. අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිය මුදල් වටිනාකම තියෙන සල්ලි කුලයක්. එතකොට තමන් ලංකාවේ ජීවත් වෙන දරුවෙක් නම් 5000 කුලේ ගන්න පුළුවන්, එහෙම නැත්නම් 1000 කුලේ ගන්නට පුළුවන්. තමන්ට කැමති විදියට මුදල් නෝට්ටුවක් කරගන්න. පිටරටක ජීවත් වෙන දරුවෙක් නම් තමන්ගේ පිටරට තියෙන මුදල් නෝට්ටු භාවිත කරන්නට පුළුවන්. එතකොට මම මෙතේදී පුංචි දෙයක් මතක් කරනවා. දරුවෝ භාවිත කරන්නට ඕනේ මෙන්න මේ විදිය 5000 කුලයක් භාවිතා කරනවා නම් වඩා හොඳයි. ඒ කියන්නේ වටිනාකම වැඩිම. ඒ කියන්නේ මේක කරද්දී අපිට මේ මුදල් නෝට්ටුවේ ගුණාකාරයට තමයි මුදල් ලැබීම සිද්ධ වෙන්නේ. ඒක නිසා දැන් අපි පුංචි වටිනාකමක් අගයක් තියෙන මුදල් නෝට්ටුවක් භාවිතා කරොත් එතකොට අර අපිට ලැබීම සීමා වෙන්නට පුළුවන්. ඒක නිසා මේ 5000 කුලයක් භාවිතා කරන්න පුළුවන් නම් වඩා හොඳයි. 5000 කුලයක් මේ වෙලාවේ හොයාගන්න නැත්නම් රූප කුලයක් ගන්න. ඒක කමක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. තවත් හිතින් හිතාගන්න මේක 5000 කුලයක් කියලා. ඒ විදිහට සිදු කරන්නට පුළුවන්. වඩා හොඳයි වටිනාකම තියෙන 5000 කුලයක් මේකට පාවිච්චි කරනවා කරන්න පුළුවන් නම්. එහෙම ගොඩක්ම නොහැකි නම් 1000 කුලයක් හරි 500 කුලයක් හරි අරගන්න. මේකෙදි දරුවෝ ගාව තියෙනවා නම් රන් පලිකුව හෝ හිරු මැණික අපිට මෙතෙන්දී භාවිත කරන්නට හැකියාව තියෙනවා. ඒක තියෙන දරුවෝ එක ගන්න 5000 කුලයක් එක්කලා රන් පලිකුව හෝ හිරු මැණික භාවිත කරන්න ඕන. ඒ වගේම මේකට තව අපිට අවශ්‍ය වෙනවා
දරුවන්ට මම මේ පෙන්වුවේ මේ බලන්න දරුවෙක් මා වෙතට එවපු සතුට පරිවිඩයක් එක කොලයක්වත් නැතුව මැරිලා තිබුණු නෙළුම් පැලයක් කොල දුම් ඇඳුවට පස්සේ හොඳට කොල ඇවිල්ලා හැදුණා එයා දීපු මල තමයි ඔය තියෙන්නේ කරේ එකට හේතුව සෞභාග්‍යයේ ශක්තිය තමයි අපි ආකර්ෂණය කරන්නේ මෙතෙන්දී හැබැයි ඒක తాවකාලික හැම අභ්‍යාසයක්ම හැම මුදල් ගුරුකමක්ම ඒ වගේම දැන් අපි කොළඳුම් වටෝරුව භාවිතා කරා දවස් තුනෙන් තුනට ඒක අල්ලන්න කියන්නේ ඒකයි එක දවසක් අල්ලලා හරියන්නේ නැහැ ඒකත් මතක තියාගන්න මොකද ඒක අපි භෞතිකව තමයි එතන ශක්තිය ප්‍රබල ශක්තිය ගහන පරිසරයක් නිර්මාණය කරලා ප්‍රබල ශක්තියේ ඒ ප්‍රබල ශක්තිය මගින් ආකර්ෂණය කරන දරුවන්ගේ ගැටලු निराකරණය වෙන්නේ දරුවන්ට මුදල් ලැබීම සිද්ධ වෙන්නේ රෝගාබාධ තීරණ දුරු වීම සිද්ධ වෙන්නේ මේ සියලු දේ සිදු වෙන්නේ ප්‍රබල ශක්තිය ගහන පරිසරයක් නිර්මාණය කිරීම භෞතිකව ඒ ආශිර්වාද කොළ දුවට උරුවෙන් කරන්නේ ප්‍රබල ශක්තිය ගහන පරිසරයක් යම් කිසි කාල සීමාවකට නිර්මාණය එතකොට ඒක දවස් 3න් 3ට බල ගැනීම සිදු කරන්න කියන්නේ ඒකයි ඒක උදේට කරන්නත් ඕනේ දැන් එක දවසකදී මේ ආශිර්වාද කොළ දුවට උරුව අල්ලනකොට පිළිවිත් කීපයක් තියෙනවා ඒක එකක් තමයි උදේ 7ට කරානම් රෑ 7ටත් කරන්න කියලා බබ කියලා ඒකට හේතුවක් තියෙනවා මට ඒක දරුවන්ට ශක්ති විද්‍යාත්මක නියමයක් ඒක දරුවන්ට කියන්නට අවසර නැහැ ඒක එහෙම කරන එක වඩා හොඳයි හැබැයි සමහර දරුවෝ මා වෙතට කියලා එවනවා මම වැඩ ඇරිලා එන්නේ හවස 6 වෙනවා 7 වෙනවා එතකොට එක පාරක් විතරයි කරන්න වෙන්නේ මම ඒකට අවසර දෙනවා නමුත් වඩා හොඳයි උදේටයි ඒ දවසේ උදේ කරපු වෙලාවටම හවස කරනවා නම් තමයි වඩාත් ප්‍රතිඵල ලැබීම සිද්ධ වෙන්නේ ඒකත් මතක් කරගන්න ඕනේ හරි දැන් මම කියන්නේ තව දෙයක් අපිට අවශ්‍ය වෙනවා කියලා ඒ තමයි කුරුඳු කොළය කුරුඳු කොළයක් ඕනේ මේකට ඊළඟට කහ කුඩු ටිකක් ඕනේ කහ කුඩු ටිකක් සාමාන්‍යයෙන් දරුවන්ට හැකියාව තියෙනවා නම් හොඳම කහ පාවිච්චි කරන්න වද කහ චුට්ටක් අරගෙන උරච්චි කරලා පොඩ්ඩක් හොඳට වේදලා වේලිච්ච උරච්චි කරලා ගන්න පොඩි කුඩු ටිකක් ගන්න එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කෑමට ගන්න ටිකක් ගත්තට ගැටලුවක් නැහැ හරි මේක දැන් මම සිදු කරන විදිය කියන්නම් මෙන්න මේ විදියට 5000 කොලේ අරගන්න මේ 5000 කොලේ උඩින් අපි මේකට මේක පසුම්බි ගුරුකමක් විදිහටත් කරන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්දි මම දරුවන්ට කියලා දෙන්නේ වෙනස් විදිහකට මේක කරන්න. පසුම්බියටත් මේ ගුරුකම්ම කරන්න පුළුවන්. තමන්ට කැමති විදිහට මේක කරන්න. 5000 කොලේ අරගෙන 5000 කොලේ අතේ තියාගන්න. ඒකට අර තමන් ගාව තියෙන 5000 කොලේ උඩට තමන් ගාව තියෙන හිරු මැණික හරි තමන් ගාව තියෙන රන් පලිගුව හරි තියන්න මම ඒක බලගැන්වීම් සිදු කරලා තියෙන්නේ ඒක නිසා ඒක කිසි කෙනෙක්ට පේන්ට් කරන්න එපා ඒක තියන්න දැන් 5000 කොලය ඒකෙන් හොඳට උතන්න මේක උතලා මේක දාන්න ඕනේ මේ 5000 කොලය අරගෙන ඒක දාන්න ඕනේ හිල් විදලා තියෙන අවර්ණ පොඩි කොලයකින් පොඩි පොකට් එකක් වගේ හදා ගන්නකොට අන්න ඒකට දාන්න. දාලා ඒකට උඩින් කුරුඳු කොලය තියන්නට ඕනේ. කුරුඳු කොලේ කහ ටික විසිරුවන්න. 5000 කොලේ ගෑවෙන විදිහට නෙවෙයි තියන්නේ. පුංචි හිල් ටිකක් තියෙනවා අනිත් පැත්තේ. මේ දෙක අර එකට තිබ්බොත් 5000 කොලේ දුර්වර්ණ වෙන්න පුළුවන්. ඒක නිසා 5000 කොලේ ගාවන්න එපා. නමුත් ඉටි කොලේ තියෙනවා ඒ දෙක අතරට තියලා ඊළඟට කුරුඳු කොලේ අරගෙන කුරුඳු කොලේට කහ ටිකක් කහ චුට්ටක් කහ කුඩු ටිකක් දීලා කුරුඳු කොලේ නවන්න කුරුඳු කොලේ නවලා අර 5000 කොලේ උතන්න දැන් මේක කුරුඳු කොලේ නැව්වට පස්සේ කුරුඳු කොලේයි 5000 කොලේයි එකට ගෑවුනොත් 5000 කොලේ දුර්වර්ණ වෙන්නේ නැහැ කියලා Tamanට විශ්වාසයෙන් තියෙනවා නම් ඒ නවපු කහ කුඩු ටික එකට ඇතුළට දාලා නවපු කුරුඳු කොළය 5000 කොළෙන් වැහෙන විදියට එහෙම නැත්තම් ඉතෙන විදියට උතා ගන්නත් පුළුවන්. හැබැයි මෙතෙන්දි මම කැමති නැහැ 5000 කොළය දුඩු වර්ණ වෙනවට ඒ නිසා රන් පලිගුව හරි දරුවන්ට ලබා දෙලා තියෙන හිරු මැණික හරි හොඳින් ඉතීම සිද්ධ කරන 5000 කොළේ ඊට පස්සේ කුරුඳු කොළේ ඉතීම සිද්ධ කරන්න. දැන් මේක අතමත තියාගෙන
ඒක තියාගන්න ඕනේ තමන්ගේ වෙදගිල්ල. වෙදගිල්ලට පහලින් තියෙන හිරු රේඛාව මත, සුරි රේඛාව මත තියාගන්න. තියාගෙන තමන්ගේ අනිත් ඇඟේ අතේ සුරි රේඛාවෙන් මේක වහගන්න ඕනේ. දැන් මේ විදිහට අපි ඔතාගෙන තියෙන්නේ මේ කොළ ටික, ඒ කියන්නේ කුරුඳු කොළේ මැදි කරලා 5000 කොළෙන් කුරුඳු කොළේ ඔතාගෙන තියෙන්නේ. ඒ උතාගත්ත කොළය තමන්ගේ අත්ල මතින් තියාගන්නවා. තියාගෙන අනිත් අතේ සූර්ය රේඛාව තේන විදිහට අත් දෙකෙන් මෙහෙම වහගන්නවා. ඒ වහගත්ත අත අතේ අර අත් දෙකේ අත්ල එහෙම නැත්නම් තමන්ගේ දබර ඇඟිල්ල සහ මහපිට ඇඟිලි දෙක උඩට හිටින විදිහට තියාගන්න. තියාගෙන පොඩ්ඩක් ඒක විවර කරන්න. දැන් පහලින් තමන්ට පේනවා සූර්ය රේඛා දෙකට මැදි වෙලා තියෙනවා අර තමන්ගේ 5000 කොළෙන් සමග තියෙන ඒ අපි උතාගත් එක මැදි වෙලා තියෙනවා. දැන් අපි අත්ල පොඩ්ඩක් බුරුල් කරනවා. දැන් අපිට ඉහළින් තියෙන නැත්නම් අපි අර වදිනකොට අත තියාගන්න විදියට අංජලි කරන මුද්‍රාවේ අන්න ඒ විදියට තමන්ගේ අත තියාගන්න ඕනේ. දැන් දබර ඇඟිල්ල තමයි ඉහළට තියෙන්නේ. දබර ඇඟිල්ල සහ තමන්ගේ මහපට ඇඟිලි දෙක ඉදිරියට තේනවා. පොඩ්ඩක් පුංචියට අර පොඩ්ඩක් අර අත බොකුටු කරනවා වගේ අත්ල දෙක බොකුටු කරනවා වගේ හදාගෙන ඒ තමන්ගාව තියෙන ඒ සල්ලි සහ කුරුඳු කොලේ තියෙන තැනට තමන්ගේ කට තියාගන්න. කට තියාගෙන දරුවන්ට මම කියලා දීලා තියෙනවා මේ මන්ත්‍රය. දරුවෝ දන්නවා මන්ත්‍රය. මම නැවත කියල් දෙන්නම්. ඕම් භූර්භුවස්වහ තත්ස විතූර්වරේම්යම් භර්ගෝ දේවස්ය ධීමහි දියෝ යෝ න ප්‍රචෝදයාත්. මේ තියෙන්නේ ගයත්‍රි මන්ත්‍රය. ගයත්‍රි මන්ත්‍රයේ විනාඩි 3ක් මන්ත්‍ර කිරීම කරන්ට ඒ මොහොතේ ගයත්‍රි මන්ත්‍රයේ මන්ත්‍ර කිරීම කරද්දී තමන් දකින්නට ඕන ගයත්‍රි මන්ත්‍රය දැන් තමන් මන්ත්‍ර කරනවා. මේ අර පොකට්ටුව වගේ අත හදාගෙන ඒක ඇතුළට තමයි ගයත්‍රි මන්ත්‍රය මන්ත්‍ර කරන්නේ. ඇස් දෙක පියාගෙන තමන්ට පේනවා ගයත්‍රි මන්ත්‍රය කියද්දී. ඇස් දෙක පියාගෙන තමන්ට පේනවා ඈත ආකාශයේ මුදල් මිටි මිටි. දැන් අර තමන් ගාව තියෙන මුදල් නෝට්ටුයි මිටි. මුදල් මිටි 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 තමන් ගාවට ගලාගෙන 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 එන විදිය තමන් මනසින් දකින්නට ඕන. තමන්ට පේනවා මේව මුදල් මිටි 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 ගලාගෙන ගලාගෙන එනවා. 5000 මිටි 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 ගණනවා. ඒක දකිමින් ගයත්‍රි මන්ත්‍රයෙන් අර කොට්ටනියට මන්ත්‍ර කිරීම කරන්න. වඩා හොඳයි අර ඉටි කොලයක් නැතුව 5000 අර විදියට තියාගන්න පුළුවන් නම්. නමුත් මට ඒක දරුවන්ට එහෙම කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් විදියට අර කුරුඳු කොළය සහ කහ ටික ගෑවෙන්නේ නැති විදියට 5000 තියාගන්න පුළුවන් නම් ඒ විදිහට කරන්න. මෙතෙන්දී අර තමන්ගේ හිරු මැණික සහ මේ තියෙන රන් පලිඟු හෝ හිරු මැණික 5000 අනිවාර්යෙන්ම හොඳට ඇතීම සිද්ධ වෙන්නට ඕන. මේ ටිකටම තමයි අර මන්ත්‍රය මන්ත්‍ර කිරීම සිදු කරන්නේ. මේක සිදු කරලා මේක කරන්න ඕනේ වෙලාවල් ටික මම කියන්න. උදේ පාන්දර හොඳට ඉර පායලා තියෙන වෙලාවට දරුවන්ට හැකියාව තියෙනවා නම් හිරු එළියට ගිහිල්ලා හොඳට නැගෙනහිර පැත්ත බලාගෙන හොඳට හිරු එළිය වැදෙන විදියට මේක කරන්න. ඒක තමයි සුදුසුම විදිය. ඒක කරලා ඒ පොට්ටනිය තියාගන්නට ඕනේ තමන් නිදාගන්න කොට්ටේ අතින්. හරි එම කොට්ටේ අතින් තියාගන්න අපහසුයි කියලා හිතෙනවා නම් එතන ටිකක් අපිරිසිදුයි, ගොඩාක් හිර වෙලා වගේ තියෙනවා නම් හොඳ සුවඳට මංජුසාවක් හදාගන්න. මේ මංජුසාව විශේෂයෙන්ම කරාඹු නැටි කුරුදු පොත්තක් දාලා, කරාඹු නැට්ටක් දාලා, කරාඹු නැටි කීපයක් දාලා ලස්සනට හොඳ සුවඳට කපුරු බෝල දෙක තුනක් දාලා හදාගන්න පුළුවන්. ලෝහ නෙමේ මැටි හෝ එහෙම නැත්නම් ලී මංජුසාවක් වෙන්නට ඕන. මැටි හෝ ලී මංජුසාවක් නම් වඩා හොඳයි. පැහැදිලිද? එහෙම නැත්නම් තමන්ගේ පසුම්බියේ තමන්ට ඉතාම සුවඳට කරාඹු නැට්ටක් ඊළඟට
කුරුදු පොත්තක් එකතු කරලා එන සාලට ටිකක් එකතු කරලා සඳු සුවඳට තියාගන්න හැකියාව තියෙනවා නම් එහෙම තියාගන්න. එහෙමත් ගැටලුවක් නැහැ. ආය රැට නිින්ද තියන කොටත් මේක අරගෙන අර විදියටම අභ්‍යාසය සිදු කරන්න ඕනේ. ඇත්තටම මේක මුදල් ගුරුකම මේක සිදු කරලා තමන්ගේ රැට නිින්දට යන වෙලාවෙදී තමන්ගේ කොට්ටේ අතින් තියාගෙන තමයි නිදා ගන්න ඕනේ. හිතා ගන්න බැරි විදියට සාමාන්‍යයෙන් මේක හරියටම භක්තිමත් පුදුමාකාර භක්තියකින් පුදුමාකාර ලිංගතුකමකින් දරුවෝ මේ අභ්‍යාසය සිදු කරනවා නම් දවසක් යන්න කලින් තමන්ට අවශ්‍ය කරන මුදල් වාසනාවන් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් පුතේ මම මේ කියන දේවල් ප්‍රායෝගිකව අත්දකින්න දරුවෝ ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්නවා. දරුවන්ට තේරෙනවා ඇති මේ අභ්‍යාස හරියටම කරන්නට ඕන. හැබැයි භාවයේ පිහිටමේ. මොකද අපි මේ සෞභාග්‍ය ශක්තිය ආකර්ෂණය කරන්නේ එක්තරා සංඛ්‍යාත පරාසයක ඉඳගෙන. ඒ සංඛ්‍යාත පරාසයෙන් පිටට ගියොත් භාවය වෙනස් කරගත්තොත් ඒ ශක්තිය ආකර්ෂණය නියමිත විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිළිබඳ වැඩි විස්තර කියන්න මට අවසර නැහැ. නමුත් මට කියන්නට පුළුවන් වෙන්නේ මොකද දරුවන් සමහර වෙලාවට වැරදි විදියට නොමග යවීම සිදු වෙන නිසා විවිධ විවිධ අය අතින් ඒක නිසා මට කියන්නට සිද්ධ වෙන්නේ පුළුවන් එකම දේ තමයි මේක එක්තරා සංඛ්‍යාත පරාසයකයි අපි මේ කටයුතු කරන්නේ. ඒ සංඛ්‍යාත පරාසය තුළ සුසරතා ලබාගෙන භාවයන් නිවැරදිව සකස් කරගෙන ක්‍රියාත්මක කරන දරුවන්ට නිවැරදිව ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව තියෙනවා. මම ඒක කියනකොටම මම 21යි 21 දැක්ක. ඉතින් ඒ විදිහට හරියට අභ්‍යාසය කරොත් හරියට මේ මුදා ශක්ති ගුරුකම කරොත් දවසක් යන්න කලින් පහුවදා වෙනකොට තමන්ට මුදල් වාසනා ලැබීම සිද්ධ වෙයි. නිවැරදිව අභ්‍යාසයන් වල නිරත වෙන්න දිගින් දිගටම හිතා ගන්න බැරි විදියට දවසින් දවස දවසින් දවස මුදල් ලැබීමේ ප්‍රමාණය වැඩි වෙමින් මේ ශක්ති අභ්‍යාසයෙන් දරුවන්ට මුදල් ලැබීම සිද්ධ වෙනවා. අනිත් දේ තමයි දරුවෝ මගෙන් අහනවා මෙතෙන්දී අපිට කෑම බීම වල වෙනසක් කරන්න ඕනද මේ වගේ දේවල් ගැන දරුවෝ අහනවා. එහෙම කිසි දෙයක් නැහැ. මම ලබා දෙන සෞභාග්‍ය රන්දරටුව මුදල් මේ මාර්ගෝපදේශණය තුළ මුදල් ශක්ති අභ්‍යාසයන් සහ මුදල් ශක්ති ගුරුකම් සිදු කරද්දී ඕනම දරුවෙකුට තමන්ට පහසු විදියට කටයුතු කරමින් මේ සියල්ල සිද්ධ කරන්නට පුළුවන්. හැබැයි අභ්‍යාසයන් සිදු කරනකොට පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. මේ මුදල් ශක්ති අභ්‍යාස මුදල් ශක්ති ගුරුකම් සිදු කරද්දී නිවසේ පහන් දැල්වීම සිදු කරන්නට සුදුසු නැහැ. සමහර දරුවෝ ඒකල භෞතිකව පහනක් දැල්වීම සිදු කරනවා නම් ඒක නැවැත්වීම සිදු කරන්නට ඕන. ඒ වගේම අනිත් දේ තමයි ප්‍රෙග්නන්ට් එහෙම නැත්නම් දරුවෙක් ලැබෙන්නට දරුගැබක් දරාගෙන ඉන්න අම කෙනෙක් අභ්‍යාස මුදල් ශක්ති අභ්‍යාසයන් සහ මුදල් ශක්ති ගුරුකම් සිදු කිරීම පිළිපදව මම නිර්දේශ කරන්නේ නැහැ. එකක් තමයි ඒ ආධ්‍යාත්මයන් දෙකක් නිකුතේ එතන තියෙන්නේ. එතකොට ඒක නිසා ඒ තරම් ඒක සුදුසු දෙයක් වෙන්නේ නැහැ. අර ශක්ති අභ්‍යාසයන් සිදු කිරීම ඒ දරුවන්ගේ හෝමෝනමය ගැටලුකාරී තත්ත්වයන් තියෙන නිසා චක්‍රාවති වීම නිවැරදිව සිද්ධ වෙන්නේ නැති නිසා තව දරු ගැබක් දරාගෙන ඉන්නවා නම් ඒ දරුවන්ට මම මුදල් ශක්ති අභ්‍යාසයන් සිදු කරන්නට නිර්දේශ කරන්නේ. නමුත් ආශිර්වාද කළ දුම් වටෝ ඕනම දරුවෙකුට භාවිතා කරන්න පුළුවන්. එතෙන්දී අපි සිදු කරන්නේ තමන්ගේ නිවසේ තියෙන ඍණ ශක්තියවත් කිරීම විතරයි. ඉතින් යහපත් මානසිකත්වය දරා ගන්නට සැනසීමෙන් සතුටින් අභ්‍යාස කරන්නට එතෙන්දී දරුවන්ට උදව් ලැබෙනවා. එතෙන්දී දැන් මම දරුවන්ට හැමතිස්සෙම මතක් කරන දේ තමයි හොඳට පිරිසිදු කරන්නට ඕන. තමන්ගේ නිවස හොඳින් පිරිසිදු කරගෙන තමයි මේක කරන්නට ඕන. එහෙම නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. හරියට පිරිසිදු කරලා නැතුව ගෙදරට කොළතුම් කටුරු ඇල්ලුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා හොඳට නිවස පිරිසිදු කරන්නට ඕන. හොඳට ජනෙල් දොරවල් ඇරලා තියන්නට ඕන. ඊළඟට තමයි ආශිර්වාද කොළතුම් කටුරුව භාවිතා කරන්නට ඕන. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හැම දරුවෙක්ටම නිවැරදි ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මම මේ කියලා දෙන දේවල් ටික හරියට හිතේ තියාගෙන ඒ අනුව කටයුතු කරන්න හැම දරුවෙක්ටම මට අවශ්‍ය වෙන්නේ
සතුටින් සැනසීමෙන් බොහෝම සැහැල්ලුවෙන් ජීවිතයේ ඉදිරියට යන්නට අවශ්‍ය කරන ඒ මාර්ගය හරියට පෙන්නන්න. ඒ හැම දරුවෙක්ම ඒ මාර්ගය තුළ ගමන් කරනවා නම් හිතට හරිය සැනසීමයි. හැම ගැටලුවකටම ප්‍රතිඵල ලැබෙනවා. අපි මේ භෞතිකව හැමදේම අල්ලගත්තට පුතේ ඇත්තම යථාර්ථය තමයි ශක්තිය තමයි. මේ හැම දෙයකම අපි නිවැරදි කරගන්නට ඕන එකම දේ ශක්තිය හරියට තමන්ගාව තේනවා නම් සියලු දේවල් තමන්ට ඇති කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම දරුවන්ට මතක් කරන්නට ඕන මේ තේහි සියම් කියන මානෙල් වර්ගය අපි කියනවා මේක මානෙල් ලෝක රජුරුව වගේ කියලා. ඇත්තටම මේකේ ප්‍රබල ශක්තිය ශක්ති විද්‍යාවට අනුව ඉහළම ශක්ති ආකර්ෂණ බලයේ තියෙන දේ තමයි මේ තියෙන්නේ. අවශ්‍ය දරුවන්ට ලබා ගන්නට පුළුවන් පේජකට පණිවිඩයක් කියවන්න. ඒ වගේම ආශිර්වාද කළ දුම් වටෝරුව දරුවන්ට මම නිවැරදිව ඉහළ සංඛ්‍යාත පරාසවලින් බලගන්නට ලබා දෙන සමහර ශාක හමුදාවේ සමහර පැළ වර්ග තියෙනවා. ඒව අවශ්‍ය දරුවන්ට ඒව ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආශිර්වාද පණිගු කට්ටලේ සහ අධිශක්ති හිරුමැණික් සහ හිරුමැණික් ලබා ගැනීමත් සිදු කරන්නට පුළුවන්. තමන්ගේ නිවසටම මේ සියල්ල දරුවන්ට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන පේජ් එකේ ලින්ක් එක පේජ් එකට පණිවිඩයක් එවන්න. ඒ වගේම අනිත් ඒ තමයි අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට අවශ්‍යෝනෑම දරුවෙකුට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ පාඨමාලාව තුළින් දරුවන්ට ලැබෙන්නේ පුතේ දැනුම තමයි අවශ්‍ය වෙන්නේ. කියන්නේ තමන්ගෙම කියලා මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්න අන්තර්ජාලය හරහා උදව් ලබා ගන්න විශ්වාසවන්ත වෙබ්සයිට්ස් වල වැඩ කරන්න අවශ්‍ය කරන දැනුම තියෙනවා නම් සමහර වෙලාවට තමන් ගාව තියෙන සාක්ෂරතාවය අඩු වුණත් තමන්ට පුළුවන් අන්තර්ජාලය හරහා මුදල් ලිපීම් සිද්ධ කරන්න. ඉතින් ගොඩාක් දැනුම ඉතින් දරුවන්ට ලැබෙනවා. අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සෞභාග්‍ය රන්දරතෝ වැඩමුළුවටත් ආතර වැඩමුළුවට සහ ව්‍යවසායක බලාගාරයට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. නිවැරදිව ප්‍රබල ශක්තියෙන් බලගැන්වෙන දරුවන්ට මේ විදිහේ මේ පේන සූර්ය දරුවන්ට පේනා නේද? අතිරේක ආදායම ලක්ෂ 20ට වැඩි. ඒ කියන්නේ මාසික වේතනයට අමතරවයි යාට ලක්ෂ 20ට වඩා වැඩි. ඒ දරුවෝ කෝටිපති වරම් ලබා ගන්නට දරුවෝ. ඉතින් මේ විදිහට කෝටිපති වරම් ලබා ගන්නට දරුවන්ට හැකියාව තියෙනවා. නිවැරදිව මං කියලා දීලා තේන. ඒක පියවරින් පියවර යන්න තියෙන. ආශිර්වාද කළ දුම්වත්වරුවෙන් බලගැන්වෙනවා. ඊළඟට දරුවන්ට හැකියාව ලැබෙයි සෞභාග්‍ය රන්දරතෝ වැඩමුළුවට සම්බන්ධ වෙන්න. ඊළඟට ව්‍යවසායක බලාගාරයට සම්බන්ධ වෙන්න. ආදර වැඩමුළුවට මේ හැම දෙයකින්ම ඊළඟට අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට මේ හැම දෙයකින්ම තමන් ශක්තිය ලබාගෙන දැනුම ලබාගෙන ක්‍රමවේදයන් හරියට අධ්‍යයනය කරලා ඊළඟට දරුවන්ට හැකියාව තියෙනවා අධිශක්ති පණිවු කට්ටලේ ලබා ගන්න තැනටම තමන්ගේ භාවය නිවැරදිව ඉල ශක්ති පරාසවලට අරගෙන යන්න. ඉතින්දී අධිශක්ති පණිවු භාවිතා කරන දරුවන්ට පුතේ ඉහළ සංඛ්‍යාත පරාසයන් වල සුසරතා ලබා ගන්නත් ප්‍රබල ඉහළ තීව්‍රතාවයෙන් ශක්ති ආකර්ෂණය කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ කෝටිපති වරම් ලබා ගන්නට හැකියාව ලැබෙනවා කියන්නේ. ඉතින් හැම දරුවෙක්ටම මේක කරන්න පුළුවන් බැරි කමක් නැහැ. නිවැරදිව මං කියන විදිහට තමන්ගේ ශක්තිය මෙහෙමීම සිද්ධ කරන්නට විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් හැම දරුවෙක්ටම මගේ ආශිර්වාදය හැමදාමත් ලැබෙනවා. නිවැරදිව ශක්තිය ආකර්ෂණය කරමින් ඉහළ සංඛ්‍යාතයන් සමඟ සුසර වෙමින් ජීවිතේ ඉදිරියට යන්න කියලා බොහොම ආදරෙන් මම මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.